මම හිතන විදියට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේ. අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබේ. මොකද ඇත්ත වශයෙන්ම අභියෝගයක් කරන්න තියෙන්න ඕනේ යම් විදියකින් අභියෝගයක් කරන්න පුළුවන් පුද්ගලයෝ. ඒකේ නිකා අතපත ගෑමක් නෙමෙයි. ලංකාව ලෝකෙට එක්සත් කරන්න පුළුවන්නේ කාටද? වැටිච්ච තියෙන ආර්ථිකය නොවැටෙන මට්ටමට ගේන්න පුළුවන්න්නේ කාටද? නොරැවැටෙන නොහැරෙන ආර්ථිකයක් හදන්න පුළුවන්නේ කාටද? මේවා තමයි මූලික ප්‍රශ්න. මොකෝ මං කිව්වා වගේ තරුණ තරුණයන්ට අවිශ්වාසයක් තියෙනවා. ඒ දැන් මොනා වුණත් කියනවා මේ මනුෂ්‍ය මොනහරි කරා කියන එක. කරා මදි වෙන්න පුළුවන්. නමුත් ඊට වැඩි කරන්න මාර්ගයක් පෙන්නලා තියෙනවද කවුරුත්? අපි නිකන් නැකිටලා මෙන්න මේක කිව්වා අර කිව්වා නිකම් පරතරයක් ඇති නැති පරතරයක් ඇති විකුණලා හරියන්නේ නැහැ. මේක කරන මාර්ගය කොහොමද කියන එක තමයි ඔප්පු කරන්න තියෙන්නේ. ඉතින් මං හිතන විදිහට ඒ වගේම කාන්තාව ඒගොල්ලන්ටත් යම් විදියෙන් කරුත්වයක් බය නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් මාර්ගයක්. ඒ සම මට්ටම කොහොමද තියෙන්නේ? වයෝවෘද්ධයාද අදට වඩා හෙට හොඳ ජීවිතයක් ගත කිරීම. මේ ඔක්කොම තුල මේ අවුරුදු දෙක තුල වුණ අපරාධය පෝලිං යුගය මේව අමතක නැහැ මිනිස්සුන්ට. ඒ වගේ කියන්නේ නැත්තේ මොකෝ? මම අතිවිශිෂ්ට කිව්වහම ඒකෙන් පෙනෙනවා මොන වගේ මට්ටමකටද ගමන් කරන්න අවශ්‍ය වන්නේ කියලා. මොකෝ මං හිතන විදිහට රටේ අභියෝගයක් තියෙනවා. මේවා හැරෙන්න බැරි, වටන්න බැරි, ආයිත් රැවටන වලේ දවල් වැටෙන්න බැරි ගමනක් තියෙන්න ඕනේ නේද? අපිට අමහිරිද? අපිට මතකේ අමහිරි නෑ නේ. බලන්න මාස් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ස්විච් එක දැමුවා ලයිට් තිබ්බේ නෑ. අම්මා ගෑස් පොලිමින් ඉන්නකොට, තාත්තා භූමිතෙල් පොලිමින් ඉන්නකොට, ළමයා බෙහෙත් ටික ගන්නකොට, කෑමට වෙනින් අය ඉන්නකොට. ඉතින් මේවා අමතක වුණා නම් රටේ අභිවෘද්ධිය එතන නෙවතන. පසුගිය ජනාධිපති වරුන් දිහා බැලුවට පස්සේ ප්‍රධාන වශයෙන් කේන්ද්‍රීය ප්‍රධාන අපේක්ෂක දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ගේ වගේ ප්‍රමාණය. නමුත් මෙවර ඊට වඩා වෙනස් තත්ත්වයක් අපි දකින්නේ. ප්‍රධාන පෙළේ දේශපාලකයෝ කිසිම දිනෙකම විවසායකයෝ ඉදිරිපත් වීමේ යම් සූදානමක් තියෙනවා. එතකොට මේ කැඩිලා බෙදිලා යයිද, මේ ඡන්ද බෙදිලා ගියා කොහොමද එක අය 150 ගන්න කියලා සමාජයේ කතාබහක් තියෙනවා. මොකද ඔබතුමාගේ අදහස? මා හිතන විදිහට ඒක කිසිම බාධාවක් නෙමෙයි. මොකෝ වැඩි පහුතරය රට හදන මාර්ගයට විශ්වාසයක් ඇති කරගෙන ජනතු වික්‍රමසිංහ ගැන හිතාගෙන ඉන්නවා. ඒතර විපක්ෂයකට යම් ප්‍රතිශතයක් අපි යම් ප්‍රමාණයක් යනවා කියමුකෝ. ඒක බෙදෙන එක තමයි මට පේන්නේ. නමුත් ජාතික ජනබල වේගය ඔවුන් යම් මේ ජයග්‍රහණයක් ලබන බව තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ඔවුන්ගේ ඡන්ද පදනමත් එක්ක ඔබතුමාට මොන වගේ සහනාවක් ඇති වෙයිද? කවුද ඡන්දයක් කරන්න යන්නේ පෙරදෙනවා කියගෙන හැම කරම කියන්නේ දිනනවා කියලා. ඉතින් එයාටත් ඒ හිතන්න අවස්ථාව තියෙන්න ඕනේ නේ. දැන් ඒ වගේම එක්සත් ජාතික පක්ෂේ නායකත්වය ධර්මින් ජනාධිපතිතුමා ස්වාධීනව එක මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් යම් කතාබහක් තියෙනවා. ඒක වැඩි සම්බන්ධයෙන් නීති අනුකූල බලාවක් නේ. නමුත් යම් කතාබහක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මම අවංක විශ්ෘතිවන්තනේ ප්‍රශ්නය ඇහුවට ඒකෙන් පෙනෙන්නේ අවංකභාවය. මොකද එදා එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ කවදාකවත් ජනාධිපතිවරයෙක් වෙන්න බෑ තනියෙන්. ඒ නිසා හැම දෙනාටම කිව්වේ මම නිර්පාක්ෂික වෙනමයි කියලා. ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් එදා කියලා අද කිර වෙනින් වෙනස් ස්ථාවරයකට ගත්තා නම් ඒක එතකොට මිනිස්සු අතර අවිශ්වාසයක් වෙනවා. අද කියපු හැම දෙනාටම දැන් කියන්න පුළුවන් මේ අපේ ජනාධිපති.